ජේසු පිටයි අද අඟහරුවාද අද ඔබත් එක්ක මම බෙදා ගන්නට යන්නේ යකාගේ හයිය ප්‍රේමවන්තින් යදු සුවිශේෂයේදී යක්ෂා වේසූ කෙනෙක් ගොළු යක්ෂයෙක්ව දුරු කරනවා ස්වාමීන් වහන්සේ ඒ වගේම උන්වහන්සු ගන්නනවා මිනිසු දිහා බලලා මේ රැස් කරන මිනිසු දිහා දැකලා උන්වහන්සේ කියනවා ගොයම බහුලයි ඒ නිසා ගොවි නෙවන්නටයි කියලා යාඥා කරා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි පුංචි කාලේ ඉඳන් ජේසු කියලා තමයි අපේ ජීවිතේ පටන් අරන් තියෙන්නේ අපිට කිවිසුමක් දියත් අම්මා තාත්තා කියන්නේ ජේසු මීටයි වටේ ඉන්න වැඩිහිටියෝ ජේසු කියලා පුංචි කාලේ ඇදීගෙන වැඩිගෙන ආපු අපිට ජේසු පින්තූර පෙන්නවා ජේසුට අපි සිපාචාර කළා ජේසු ජේසු කියලා ආවට අපි තරුණ වයසේ ඉනකොට මොන හරි දෙයක් කරනකොට අපේ හැකියාවන් වලින් අපිට කියන දේක් තමයි වචනේ අපි ඇහිලා තියෙනවා අපි කතා කරලා තියෙනවා මාර යකෙක් තමයි යකාගේ වැඩ කරන්න පුළුවන් යකෙක් තමයි කියලා කිව්වොත් ඒකේ තේරුම එයා හොඳ වැඩකාරයෙක් කියන එක. ඇත්තටම අපිට කියන්නේ මිනිස්සු කියලා. ඒ කියන්නේ දේව සමානත්වයේ තියන අය. දෙවියන් වහන්සේගේම දරු. එහෙනම් ඇයි අපිට ආදේශකයක් දෙන්නේ යකෙක් වගේ කියන වැඩ කරන්න? යක්කු වගේ වැඩ කරන්න ගියොත් හැම වෙලාවකම Tamanට බදා ගන්න මිනිස්සු වෙනවා. දෙයියෝ වගේ වැඩ කරන්න ගියොත් හැම දෙවෙන්නම වැය වෙන මිනිස්සු වෙනවා. අද ස්වාමින් වහන්සේ ඒ දේ තමයි අපිට මතක් කරන්නේ. අපිට කියනවා ගොයම බහුලයි. ගොයම අයිති කරගන්න මිනිස්සු එපා. නමුත් කපන්න ගොවිය ඕන. ඒ වෙහෙස වෙන මිනිස්සු අපිට ඕන. දේව රාජ්‍ය අයිති කරගන්න මිනිස්සු දේව රාජ්‍ය වෙනුවෙන් වැඩ කරන මිනිස්සු. මේ කාලේ වෙනකොට තමන්ගේ රාජකීයත්වය ස්ථාවරව තියාගන්න රජ කෙනෙක් කරගන්නට මිනිස්සු අතරට ගොඩාක් අය ඇවිත් කතා කරනවා විවිධ ආකාරයෙන්. නමුත් අපේ රජුරුවන් වහන්සේ රාජ්‍ය ගොඩ නගන්නට ඒ රාජ්‍ය අපිට භුක්ති විඳින්නට වෙහෙස වෙන ස්වාමින් වහන්සේ කෙනෙක්. ඒ නිසා දෙවියන්ගේ හයියෙන් වැඩක් කරන මිනිසයට යකෙක් වෙන්න කවමදක්වත් බෑ. ඒ නිසා යකාගේ අයිතිය නම් යකාගේ ශක්තිය නම් ඔබ හැමදේම අයිති කරගන්න කෙනෙක්. දෙවියන්ගේ මිනිසෙක් නම් ඔබ හැම විටකම වැය කරන බෙදා ගන්න කෙනෙක් ජේසු පිටයි